දරුවන් මාගේ ආදරණීය හිතවතුනි අදත් අපි නාලිකාවෙන් ඔබ වෙත පැමිණියේ ඔබට සුවිශේෂී වීඩියෝවක් ගෙනහැන්න මේ දිනවල අපි ඉතාමත්ම බැරෑරුම් තත්වයකට පත්වලා තිනවා රටේ ආර්ථික තත්ත්වය ඉතින් මේ ආර්ථික තත්ත්වේ Tamanta පුළුවන් ආකාරයෙන් නඩත්තු කරගන්නවා නම් ඒක ලොකු පිටුවහලක් ඉතින් මෙහිදී අපේ ශ්‍රී ලාංකීය සමාජ ආර්ථික රටාව විනාශ කරන සුවිශේෂී භෝගයක් ඒ භෝගය තමයි පොල් කියන්නේ ඉතින් ඒ භෝගය පිළිබඳව ඔබට යම් එම් ක්‍රමයක් කියලා දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් බලන්න ආදරණීය හිතවතුනි ඔබගේ ගෙවත්තේ ඔබේ ව්‍යාපාරික වගාවේ නිතර නිතර පුහු පොල් හට ගන්නවා කියලා අපට අසන්නට ලැබෙනවා මේ පුහු පොල් හට ගැනීම නතර කරගන්නේ කොහොමද මේවා සස්ත්‍රීක පොල් බවට පත් කරගන්නේ කොහොමද කියන එක පහදලා දීලා කෙම් ක්‍රමයක් තුලින් අඩු කරගන්න නැති කරගන්න කියලා දෙන්නයි මම සූදානම් වන්නේ එසේනම් ආදරණීය හිතවතුනි මෙන්න මේ පොල් ගෙඩිය සස්ත්‍රීක පොල් ගෙඩිය නමුත් මේවා පුහු පොල් තියෙනවා මේ පුහු පොල් නැති කරගන්නේ කොහොමද අපි පංචශීල ප්‍රතිපත්තිය එන්නක තමු අදහන ආගමේ මෙනෙහි කරගෙන අපි මේ පුහු පොල් නැති කරගන්න කිම් ක්‍රමයක් කරන්න ඕන මේ පුහු පොල් හටගත්තා නම් එහේ පුහු පොල් ටික එකතු කරලා ප්‍රසිද්ධ තැනකට ගෙනිහිල්ලා ඒ කියන්නේ මිනිස්සු නිතර යන එන මන් ප්‍රදේශයකට ගෙනිහිල්ලා මේ මගතොටට මේ පුහු පොල් ටික දාපුවාම මිනිස්සු මේ පුහු පොල් දැකලා ඉතින් හිතනවා අයියෝ මේ පොලිටික් ඔක්කොම පුහුයි නේද කියලා මේ වගේ නිතර 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 මේක දකින දකින වාරයක් ගන්න මිනිස්සු එහෙම කියනකොට මේකේ මහිමය මේ කියන සිද්ධිය පදනම් කරගෙන මේ ගස්වල පොල් සස්ත්‍රීක බවට පත් වෙනවා කියලා පුහු ගතිය නැති වෙනවා කියලා ජනප්‍රවාදේන කෙම් ක්‍රමයක් තියෙනවා මේක ඔබ අර පහුගිය කෙම් රටාවලට අනුකූලව මිතාමත් දැහැමින් ශාස්ත්‍ර අනුකූලව කාටවත් නොපෙනි පරිසරයට හානියක් නොකර මේ ක්‍රමේ කරන් මේක කරලා ටික කාලයක් යනකොට ඔබට හොඳ ප්‍රතිඵල දක්නට ලැබේ. මේ මේක තමයි ආදරණීය හිතවතුනි අපි අද ඔබ වෙනුවෙන් ගෙනපු එම් ක්‍රමය. මේක තාමත්ම සිටින් කියනවනම් පුහු පොල් ටික අරගෙන ගිහිල්ලා මිනිස්සු නිතර යන එන පාරක් වගේ තැනකට පරිසරයට හානියක් නොකර ඔබ ගිහින් දාන්න. ඊට පස්සේ ඔබගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේ. එසේනම් ආදරණීය හිතවතුනි වර්තමානයේ පාරිසරික කුසිකාර්මයේ නිරත වන්නට වෙන අපට ඉදිරියේදී මේ වගේ හිම් ක්‍රම ඉතාමත්ම සාර්ථක දෙයි. එසේනම් අපට ලයික් එකක් දාන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිට කමෙන්ට් එකක් දීලා ඔබගේ අදහස් දස් ලබා දෙන්න. එහෙමනම් ආදරණීය හිතවතුනි මෙවැනිම ඔබට වටිනා කියන වීඩියෝකින් ඔබ හමුවන බලාපොරොත්තුෙන් ඔබට ඔබෙන් අදට සමුගන්න ඔබට බෙහෙවින්ම ස්තුතියි.